මේ දවස්වල ලංකාවේ ගොඩ දෙනෙක් කතා කරන ප්‍රසිද්ධ මාතෘකාවක් තමයි සනත් නිශාන්ත ඇමතිවරයාගේ මරණය. ඉතින් මේ මරණය ගැන කතා කරද්දී එක එක කට්ටිය එක එක මත දරනවා වෙන්න පුළුවන්. සමහර විට කෙනෙක් කියන්න පුළුවන් සනත් නිශාන්ත ඉටියට වඩා හොඳයි ඇත්තටම මැරිච් එක. ඒක රටට ලොකු දෙයක් වුණේ කියලා කියන්න පුළුවන්. තව කෙනෙක් කියන්න පුළුවන් අපරාධේ මේ මිනිස්සයා මැරුණේ කියලා කියන්න පුළුවන්. ඉතින් ඒක එක එක්කෙනා දරන එක එක්කෙනාගේ පෞද්ගලික මතය. ඉතින් ඕනම කෙනෙක්ට ඕනම මතයක් දරන්න ලංකාවේ පුද්ගලයින්ට අයිතියක් තියෙනවා. ඒක එක එක්කෙනාගේ අයිතිවාසිකමක්. ඉතින් ඒ නිසා අපි ඒකට ගරු කරන්න ඕන. ඒ හින්දා වාට වා කැමති මතයක් දරන්න පුළුවන්. නමුත් ඉතින් මහින්ද රාජපක්ෂ ගිහින් තියෙනවා මේ සනත් නිශාන්තගේ මළගෙදර උත්තරමඩ ගෙනාවට පස්සේ බලන්න ගිහින් තියෙනවා මළගෙදර. ඒ ගිය වෙලාවේදී මහින්ද රාජපක්ෂ කියලා තියෙන්නේ යාට වෙච්ච ලොකුම පාඩුවක් කියලා මේ සනත් නිශාන්තගේ මරණය. ඒ කියන්නේ මොකද අපි දන්නවා අරගලේ කාලේදී සනත් නිශාන්ත හිටියේ මහින්දට අතක් තිබ්බොත් කවුරු හරි 200ක් හරි කමක් නැහැ කුඩු වෙන්න තියෙනවා කියලා ලෙවල් එකකින් හිටියේ. අර එක්තරා ඉන්ටර්වයුව එකකදී රාජ්‍ය එක කතා කරද්දී සනත් නිශාන්ත ඒ බව කියනවා. අරගලේ වෙලාවේ කට්ටිය කඩාගෙන ඇතුළට එද්දි මං හිටියා ඒ වෙලාවේ මහින්දට අතක් තිබ්බොත් මං අනිවාර්යෙන් 200කට උනත් කමක් නැහැ කුඩු වෙන්න තියෙනවා කියලා තමයි කීකී හිටියේ සනත් නිශාන්ත උන් නැහැ. කෙසේ හෝ වේවා ඉතින් මේ මැරිච්ච පුද්ගලයාට අපහාස කරන්න එච්චර හොඳ නැති හින්දා මම වැඩිය මුකුත් කියන්න යන්නේ නැහැ. අපි ඉස්සෙල්ලා මහින්ද රාජපක්ෂ මේ අදහස් දක්වපු වීඩියෝ එක බලමු. මම කටයුත්තකදී මේ පක්ෂයේ කටයුතු වලදී පළාතේ කටයුතු වලදී ඉස්සරහට ඇවිල්ලා වැඩ කරපු එමතිවරේ එතුමා පක්ෂයේ විදිහින් කැප වෙලා හිටියා. මහායගත්තයක් හිටුණාම ඒක මේ පළාතටම ඒක බලපානවා පක්ෂයට. ඉතින් ඒ එමතිවරගේ අභාවය අපේ පක්ෂයටත් රටටත් ජාතියටත් විශාල පාඩුවක් වශයෙන් දකින්නවා අපි. මේක බලද්දී වාට තේරෙන්නේ නැති මහින්දර ඇඩිලා ඉන්නේ. හරි නිකන් ඊළඟට මන්ද කියලා ෂුවර් නැති ගන්නට දන්නා ඉන්නේ. කෙසේ හෝ වේවා ඇඩිලා ඉන්නේ. ඉතින් වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කයේ පොහොට්ටුවේ මේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියන පක්ෂයේ ලොකු චන්ද්‍ර ප්‍රමාණයක් අල්ලගෙන හොල්ලගෙන හිටපු කෙනෙක් තමයි මේ සනත් නිශාන්ත කියන ඇමතිවරයා. ඉතින් කෙසේ හෝ වේවා සනත් නිශාන්තගේ මේ මරණයත් එක්ක ඉස්සරහට පොහොට්ටුවේ පුත්තල මේ පැත්තෙන් එන්න දෙන චන්දවලට මොනවා වෙයිද කියන එක ඉතින් දෙයියෝ තමයි දන්නේ. ඉතින් හුඟක් වෙලාවට හිටියත් සමහරට සනත් නිශාන්ත ඉන්න කාලේ තවලට මතක ඇති මේ මෑතකදිත් ඒ පැත්තේ එකකට යන්න ගිහිල්ලා මිනිස්සු විරෝධයක් දක්වපු හින්දා එයා එතෙන්ට යන්නේ නැතුව මග ඉඳලා හරවගෙන ගිහින් තිබ්බ සනත් නිශාන්ත. ඒ වගේ ඒ ජීවත් වෙලා හිටියත් නැතත් පොහොට්ටුව කියන පක්ෂයේ මිනිස්සුන්ගේ විරෝධය එල්ලෙමින් පවතින එක ඉතින් නවත්තන්න පුළුවන් කමක් නැහැ මේ රට යන කලදසාව අනුව. ඉතින් සනත් නිශාන්ත කියන්නේ අනිත් පුද්ගලයෝ වගේම එක පුද්ගලයෙක් විතරයි. ඉතින් ඒක අපි තරයේ කියන්න ඕනේ. මොකද හේතුව අපි දන්නවා එයා ඇමතිවරයෙක් බව හැබෑව. නමුත් මේ උනේ එයාට එක්තරා ආකාරයක දිට්ඨධම්ම වේදනීය කර්ම විපාකයක් විය හැකි. කෙස් මොකද එහෙම කියන්නේ ඔයාලා දකින්න ඇති. අර අරගලේ කාලේ එක්කෙනෙක් මරුණට පස්සේ සනත් නිශාන්ත ඒවා Facebook එකේ දාගෙන පළවෙනි අරගර කරවා මියයයි කිය කිය මාර විදිහට ඒ වගේ ආතල් ගත්තා. ඉතින් එහෙම කරන්න හොඳ නැහැ. මිනිහෙක්ගේ මනුෂ ජීවිතයක් කියන්නේ ඉතින් මෙතනදී සනත් නිශාන්ත කියන්නේ මනුෂ ජීවිතයක්. ඉතින් ඒ නිසා කවුරු කොහොම මැරුණත් අපි උනත් හිනා වෙන්න හොඳ නැහැ. ඒක තව කෙනෙක්ට දුකක්. ඒ කියන්නේ මොකද අරගල කාරයෙක් මැරුණත් එකයි, සනත් නිශාන්ත මැරුණත් එකයි, හරි නැත්නම් වෙන කොහේ හරි ඉන්න හිගන්නෙක් මැරුණත් එකයි. මේ ඔක්කොම මිනිස්සු. ඉතින් ඒ නිසා අපි ඒක ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕන. මනුෂ ජාතියට ඉස්සෙල්ලා අපි ගරු කරන්න පුරුදු වෙන්න ඕනේ. එතකොට තමයි යහපත් මිනිහෙක් විදියට මැරෙන්න පුළුවන්කම තියෙන්නේ. මැරුණාට පස්සෙත් මිනිස්සු ගුණ කියන තැනට මනුෂ්‍ය ලෝකේ අපි ජීවත් වෙලා ඉන්නකොට අපිට අපේ චරිතය හදා ගන්න පුළුවන් නම් එතනදී තමයි මිනිහා දින්න කියලා වෙන්නේ. මොකද V8 නෙවෙයි, BMW නෙවෙයි, හරි Land Rover නෙවෙයි, Bugatti තිබ්බත් මැරෙද්දී ඔය එකක්වත් අරගෙන යන්නේ කරපු කල හොද විතරයි අරගෙන යන්නේ. නම කිව්වට පස්සේ මැරුණාට පස්සේ කඩේකට ගිහිල්ලා මිනිස්සු එක්ක හරි ආයේ මිනිහා හිටියනම් කොච්චර දෙයක්ද කියන මට්ටමට පොසිටිව් විදිහට මිනිස්සු තමන් ගැන හිතන මට්ටමට තමන්ට දියුණු වෙන්න පුළුවන් නම් ජීවත් වෙලා ඉන්න කාලේ ලබන්න පුළුවන් හොඳම දේ තමයි ඒක. ඉතින් මේ සම්බන්ධව ඔයා මොකද හිතන්නේ? ඔයා දරන අදහස සමහරවිට මම මේ කියන දේවල් එක්ක හත්පසින්ම වෙනස් වෙන්න පුළුවන්. නැත්නම් සමහරවිට මම මේ කියන දේවල් එක්ක ඔයා එකග වෙන්න පුළුවන්. ඔයා හිතන දේ පල්ලෙහැන් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න, වීඩියෝ එකට ලයික් කරන්න, channel එකත් අනිවාර්යයෙන්ම subscribe කරන්න. අපි තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙමු. එහෙනම් එතකන් ඔයාලා හැමෝටම ජය වේවා.